සියලු පහසුකම් සහිතව යාපනය නගරය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම අග්‍රාමාත්‍යවරයාගේ යාපනය සංචාරයේ අරමුණයි. ඉදිරි වසර පහ තුළ යාපනය නගරෙහි ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණෙන් මේ වන විටත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වනවා. යාපනය ගුරුනගර දීවරවරායේ සංවර්ධන කටයුතු අරඹමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඕනෑම ජනවර්ගයකට අභිමානෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන බවයි. ප්‍රධාන කාර්යයක් වෙලා තිබෙන්නේ බලය බෙදා හැරීම. උතුරේ නැගෙනහිර ජනතාවට ඒ තීරණ ගැනීම තමන්ගේ අයිතියක් බවට පත්වෙයි. මධ්‍යම පළාතෙත් දෙමළ සිංහල මුස්ලිම් අයට එකට එකතු වෙලා ඒ තීරණ ගැනීමට අවස්ථා ලැබෙනවා. අන්න ඒක ලබා ගන්න තමයි අපි 13 වෙනි සංශෝධනය ඉදිරිපත් කළා. පළාත් සභා ක්‍රියාත්මක කරේ. ඒත් පළාත් සභා ආයතනයක් හැටියට බලතල තවත් වැඩි කිරීම ගැන 2005 ඉඳන් අපි සාකච්ඡා කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 13 plus කියලා සඳහන් කරලා තියෙනවා. plus කියන්නේ මොකද්ද කියලා අපිටත් තේරෙන්නේ නැහැ. කෙසේ හෝ අපි මේ ගැන මේ සැරේදී ව්‍යවස්ථාදායක සභාවක් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වාර්තාවේ තියෙනවා බලය බෙදා හැරීමේ අලුත් මූලික ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති සමග අපි එකඟයි කියලා මම කියන්න ඕනේ. අපි කිසි විටක ඒක යන්න මං හිතන්නේ අපි DNA සමගත් තියෙන්නේ කාරණා දෙක තුනක ප්‍රමණය ඒ පිළිබඳ තියෙන්නේ. විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තිය ගැන අපි ඔක්කොම එකඟතාවයෙන් ඉන්නේ. ජාතික ප්‍රතිපත් නිසා පළාත් සභාවල බලතල අඩුවෙන්ට හොඳ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ වෙනම වගන්තිය අපි ව්‍යවස්ථාවට ඇතුල් කරන්න තියෙනවා. ඉඩම් ගැනත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන මට එතනත් ප්‍රශ්නයක් පෙනෙන්නේ නැහැ. ජාතික මට්ටමේ බලය ක්‍රියාත්මක කිරීම පළාත් සභාව නැත්තම් ප්‍රාදේශීය සභාවට දෙන්න පුළුවන් නීතිය යටතේ. ඇත්ත වශයෙන් මේක කරනවා නම් අද අපිට තියෙන වියදම් ගණනාවක් අඩු කර ගන්න පුළුවන්. දැන් වෙලා තියෙන පළාත් සභාවේ ප්‍රාදේශීය සභාවේ මහා ආණ්ඩුවයි තුනම කානු කපන එක කරන්ට උවම නැහැ. එක ගමේ කානු කපන එක ආයතනයකට අපි බාර දෙන්න උවම නැයි. අන්න ඒක අපි කොහොමද කරන්නේ කියලා අපිට විශේෂයෙන්ම සාකච්ඡා කරන්න තියෙනවා. කොහොමද විධායක ජනාධිපතිකම අහෝසි කරන්නේ? එක්සත් ජාතික පක්ෂයේ ද්‍රවිඩ සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ එක ස්ථාවරයක ඉන්නවා. ඒත් අපේ සන්ධානය කොටස් දෙකකට බෙදිලා තියෙන්නේ. ඒක එක ප්‍රශ්නයක්. අනික අපි විධායක ජනාධිපතිකම අහෝසි කරනවා නම් මේ රටේ අලුතෙන් එන අලුත් මැතිවරණ ක්‍රමයක් ඕනේ. තාවර ආණ්ඩුවක් ඇති කරන්න. ඒ කියන්නේ ඕනෑම ඡන්දයකදී යම්කිසි ආණ්ඩුවකට 10 දෙනෙක්ගෙන්වත් 5 දෙනෙක්ගෙන්වත් වැඩි ඡන්ද සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ. මේ ගැන තියෙනවා ප්‍රශ්න. අපි කෙසේ හෝ මම එකක් කියන්න කැමතියි. මේ ඔක්කොම අපි කරලා තියෙන බහුතරයක් නැතුව මේ දුරවත් බැරි වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතර තියෙන ඇට එන්න. අමාරුවෙන් හරි මේ ආණ්ඩුව මං ගෙනිහිල්ලා තියෙන අවුරුදු 4ක් පහු කරගෙන දැන් ඇදගෙන ගිහින් තියෙනවා. ඒකයි අපිට බහුතරයක් දෙන්න අපිට ඒ ඕනෑ තද ශක්තිමත් වරමක් දෙන්න. ඒ ඉතුරු ප්‍රශ්න ටික අපි විසඳලා දෙන්නම් කියලා මං කියන්න කැමතියි. ඒ වගේම මං කියන්න කැමතියි හැම එක්කෙනාටම තමන්ගේ ආගම අදහන්න අයිතියක් තියෙනවා. බුද්ධ ආගම ප්‍රමුඛත්වයේ දෙන ගමන් තමන්ගේ ආගම අදහන්න තියෙනවා. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන්, මාවී සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන්, ශ්‍රී සරවණ භවන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද රාජ්‍ය නිලධාරීන් අතුරු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා.